පාරක්ෂකුඋප කරන බොහෝ විට තීරණය කරන්නේ පිට පෙනුමෙන් ඒත් අපේ දැක්ම ඊට වෙනස් අපගේ නිර්මාණයන්ට පදනම වන්නේ නවගුවනිර්මාණ ශිල්පය අවශ්‍යතා අද පවතින පාරිසරික අභියෝග සාභාවිතය පාසුව කලෝමා පිටතින් මෙන්ම ඇතුළතින් අලංකාරයි අයිබ අනෝ ජක්කේයිබන්න ී අම්මෝ වනෝජක්ක මේ මම සෑහෙන වෙලාවක් වාහනයට වෙලා හිටියා. ඒමකදනී මමවාගේ දැන් මේ අිනකට දැමන්නේ වාහන දාලතන පාකින් ිට තිබෙන මං චන්නගේ කාරග පිටි පසෙන් පාක්කර පාකල්ල හිද්ධම බල්ලවාගයක්ක්ක වෙල ක්ඩ පැන්න අක්ක කියන්නේ එකක් නම් කමන්නන්නේ බල්ලු හද නෙක් තර න ගොල පටිය ඇටව රි ොහරි හරිමකේන්තියක කන්න පයිනවා හි මේ මක්යින් අහන්න හිටියේ කීපදව සමන්දක් පූසොත් දහයක්ත් ොලහක් ෙදර බල්ල අනිතක විශේෂෙන් හිටියත්ක්මන්න කන්න පයිනවා. ඕ ඒ මාර ප්‍රශ්යක්නයක්ේ ඕ නැනන අදීර දැ මේ මේ ඔයාට විතරක් තියන ප්‍රශ්නයක්ත් නෙමේ. ැ මම ඊයේ පෙරේදා ප්‍රවෞෘතියක් දැක්කා අපේ පල්ලේගම හේමරතනනායක ස්වාමිද්‍රයණන් වහන්සේ. මේ රුවන්වෙලි සෑ සුද්ධභූමිය තුළ මේ බල්ලෝ ගෙනත් ධානෙක්ින් සිද්ධ වෙලා තියෙන විපත්තිය. උන්වහන්සේ ගැන කතා කරා උන්වහන්සේ ඇත්තටම මේ ප්‍රශ්නය විසඳල දෙන්න කියලා ඉල්ලි මක් කලා බලධාරයගේෙන්. දැ ඕක රුවන්වෙලි සෑට විතරත් තියන ප්‍රශ්නයක් නය මංහිතන්න මුළු ලංකාවම පන්සල්ලට තියන ප්‍රශ්නයක් ඕක දැම් බෙල්ලගි ල අපි අපේ අභිනායතනය තියෙන්නේ. ෙල්ලංවිල රාජ මහා විහාරයට අච්චාලාක තමයි අපි අභිනායතිනය පවත්තවගෙන යන්නේ. ඉතිං මේ පන්සලේ මෙහා පැත්තේ පොඩි කාපා්‍ය එකක්තිේවා. ඒ පාරෙන් අනි පත්තේ කාපාකයකට පස්සේ තමයි අපේ ශාලාවතියෙන් මේ කාපාක්්‍යකට ගෙනත් දාන බල්ලු බලල්ලු සංඛ්‍යාව මාසකට කොච්චරද කියලා කියන්න අපි දන්න. පවු් අපිට සමහර කලාට දැක්කම හරි දුකයි මේ චූටි බලු පෙටව් පූස් පැටව ඇස්සැරල නැති පැටව. ගෙනහල්ලදානෝ. බොහෝමයක්ම කබරීන්ගේ ගොදුරු බවට පත්වෙනවා. තව වැඩි ප්‍රමාණයක් අර වාහනස්සේගේලා ටයරේ කළං උනුසුමට ඉදල ඉතින් යට වෙනවා. ඒ මදිවට පාරය යන බයිකල් පස්සේලවා වගෙන ගිහිල්ල ඒය මේ බල්ලන්ගේ කකුල් කඩපුවාර අනන්තයි අප ප්‍රමාණ. මේක සිද්ධ වෙන්නේ. අපේ කට්ටිය මේ බලුපට වගිහිල්ල ඒගුලන් හිතන් ඒගුණු පන්සල්ට පූජකන්වාක. ගෙනල්ල දාලයනවා අපේ ස්වාමීන් වහන්සේලා මේ බල්ලන්ට ආහාරදේකෙල්. බල්ලො පණහකට හැටකට ආහාර දෙන්න උන්වහන්සේලාට පුළුවන්ද බොහෝම කරුණාවෙන් තමන්ගේ අතිංවියදංකල්ලා සත්තුන්ට කන්න මොනාහරිගෙනත් දෙන සත්වීන් වෙනුවෙන්ම වැඩ කරනඉන්ද හිටල අපට හම්බවෙල තියෙන ඒ් එෙක්ක අපි මේ දාලයන සතුන්වෙන්ුවෙන් බොහෝ වැඩත් කරලා තියෙනවා. හැබැයි ඔතන බහුතරයක් ඉන්නේ. ය සුනකයින් වෙනුවෙන් හදල තියෙන යම් යම් සංවිධානවලින් මේ අයට ආධාර දෙෙනවා. ඔය සුනකින්ට. ආහාර ලබා දෙන්නගෙන. දවසක් මං එහැව්වා ඒ කෙනෙක්ගෙන් සත්හිකුට ක්ඩදිනක ලොකු පිනක් තමයි. හැබැයි ඕගලන් මෙතන ආහාර ගෙනල්ල වාහනේතියාගෙන හැමෝටම පේන්න මේ සුනකෙන්ට කණඩ දෙන නිසා ගෙනත්දානා හිතනෝ මෙතන ගෙනත් දැම්මට ප්‍රශ්නයක් නෑ ඒගුලු බොහොම සැපෙන් සනීපෙන් කාලබීල ඉන්නවා ඉතින් අපටත් පිනක් සිද්ධ වෙනවානේ කමක්න අප ගෙනක් දානෝකි. ඒ දානයකින් කරගන්නා පව ඒ දාපු මිනිස්සු හිතන්න. අර මේ ගැන සාකච්චා කරනකොට. අපි අතරින් කියවිච්චකත්තම මේ හරි තක්කඩි සැනසීමක් ලබවා බල්ලගිරිින් දාලා. නිදන දන්නේ හොඳයි හොඳට ඉන්දී. බුදුසාරණයි දෙවි පිහිටයි කියලා බල්ලට හිතනවා ඇති කියලා අපි හිතනවා. එහෙම එකක් වෙන්නෙ නෑ. ඒ බල්ලන්ගේ. ආයු කාලෙ ඉතාම කෙටි වෙනවා. ජීවත්වන සත්තුත් ඇත්තටම කෘෂ්ටරෝගේ හැදිලා අතපය කැඩිලා. ඉතින් මොන තරං පාපයක්ද මේ කරගන්නේ. ඇත්තටම විද්‍යානුකූල ක්‍රම තියෙනවන්නේ. තමන්ගේ ඒ සුනකයින් කොහොමද වර්ධනය කරගන්න එක නවත්තගන්නේ සඳහා ඕන තරම් ක්‍රම තියෙනවා. ඒවා පවුලු ඇහුවමකේනවා. ඒව පවු් අපිට ලබනාත්මේ, දරුව හම්බවෙන්න ඇතිවේ එහමන ඇත්වම් කියලා. එහිනම් පවුල් සෞඛ්‍ය සංවිධානය පවුල්ංවිධන දැන් හිෙනම් කොච්චර න්තාපක්ෂය කොච්චරහරම් එවැනි මෙශල්ල්‍යකාර්ම කරනවාද ඒ සඳහා දේවල් කරනවාද. ඉති මේක මේ සුනකයා හදාගන්නෙක් කියෙනට විතරයිද. මම හිතුව මේක කතා කරන්න ඕනේ මේක රිජුවම දැඩි බලපෑම්බලට ලක්වෙන පිරිසක් හැටියට අබින කණ්ඩායම් සහ අබින යෝගාශමයට එනා අය. ෙල්ලංවල පන්සලා ආශිතව අතහැරයන සුනකයින් සහ බලලුන් පිළිබන්ඳව මට හිතන මේක කතා කරන්නේ සඳහා මට දහිරයක් ලැබුණා අපේ පල්ලේ ගම හමරතන නායක්ස්වාමිද්‍රියාණන් වහන්සේගේ ඒ ප්‍රවෘත්ති විකාශය සඳහා ලබාදීල තිබුණු ඒ ප්‍රශ්නය පිබන්ඳව කතාකලා අස්ථාව දැ ම වා . දැන්මි හැම පන්සලකම මම දකින පන්සීර අනුනමයක්ම පන්සල්වලට බල්ලු පූසෝ ගෙනද්දානවා ඒක අපි ම මගේ පාර්ශවයෙන් කතාකරොත් මුස්ලිම් මුස්ලිම් භක්තිකයන් ඉස්ලාම්බත් භක්තිකයෙන් බල්ලු ඇති කරන්නේ පූස ඇති කරන්නේ එතකොට මේක එන්නෙම මම නියෝජනය කරන්න සිංහල බෞද්ධ සධර්භයටත් නැත්තං ක්‍රිස්තියානි මේ කොටස් දෙකතුලේ තමයි මේ බල්ලු පූසෝ ඇතිකරන්නේ එතකොට පන්සලක් ළඟට වෙල්ලා වෙන කට දාලන්න බලසිේ හම ෙත් ෑන දාලයන්ට ොරමි අපේම මිනිස්සව තමයිම අර ස්තක්කඩි ක්‍රියාව කරන්නේ ඒක කරලා අර බුදුසරණයි කියලා හෙම ගාගන වාහනවල යන ඩේශ් බෝඩ් එක වාහම න බුද ිලක් තිය න්න මනිස්ස ඒවාහනම ගැල් බු හාමුදුර ේශ බෝඩ් ගොට තිය ර පටඋදාදන්න්න බැල්ලි හරි පැටව්ටිකක් තර්ල්යවා එතකොට අවරුද්දයක් සත් සියක විතර තිහාසයක් තියන උදේරෑ බණ කියන නිස්ුඉන්න රටක මොකදම මේ මමුකදමියගේ තත්යයක්කේ සහරක් කලාට ඇත්තර ට හරි කනගාට හිතන මොුණ තරක් නිර්මලයි ද අපේ බුද්ධර්මය මොුණ තරං කුණාවක්තේ බුද්ධ ධර්මය තුළ දේශනා කලා තියෙන් සත්තුන්ට මනුස්සයින්ට ඒ කරුණාව සෑමස්වභාව ධර්මයට ගහ කොළවලට ගහගත්තක්වත් කඩන්න එපා කියලතියන ධර්මයක් නේ අපි අනුගමනය කරන්න එතකොට මේ දේවල් කරන්නේ කොහොමද කියන එක මටත් විශාලතම ගැට ුවක් මේක කරන්නේ බෞද්ධාය නං මමත් හිතනවා වැඩිපුරම ගෙනහල්ල ඇයි පන්සලට එනකොටනේ දකින්නේ මේවා අර කෙනෙක් කෑම ගෙනත් දානවා. ඉති මේ සයිකල්ලික නවතින්නෙ නෑනෙ කට්ියක් ගෙනත් දානො කට්ටියක්හණ්ඩ දෙනවා ඉතුරුවෙන බල්ලො ටික එක්ෝ කුට රෝගයක් හරිකක් අතපයයක් ඇල හරි මුරජීවිතම දුදක්ඉල මැරෙනවා. ඉතින් මේක එක්කෝ කෑම දානාය මේක නවත් අන්නනේ කෑම දානාය නවත්තනකොට අර්ගුලන්ට... දැන් අර අරර කිෝගේ තක්ක ඩිසැනසීම ලබන නෑයයිකොට කන්ඩන්නවවා නිසා කමක්නෑකල්. කණ්ඩ දෙන්නෑ කවරොත් ක්ඩ දෙන්නෑ කියල හිතෙනකුට ගෙනක්දාන්ඩ තිය හිතත් සමහරවිට නැති වඩ පුළුවන්. ඉතිං ඇත්. ටම සවිධන පිහිටුවගන කොහිටහරිමීම බල්ල ටි ගියලා ොහිට බාරදිීල ඒවගේ ක්‍රමවේදයක් එක්කො හදාගණ්ඩි පයි. අනුන්ගේ වත්තුවල පන්සල් වතුවල ඒ ඒ අයට. හාමුදුරුවරුන්ට දැන් පන්සලක් රැක බලාගන්න බැරි තරන් තත්ත්වයක් උදාවෙලා තියෙනකොට ගමේමඉන්න නැත නගරේමෙන්න්න බල්ලු බලාගන්න පුළුවන් අපේ ස්වාමීන් වහන්සේලාට හන්සේලට පන්සලක තියනදේවල්ලුවත් බලාගන්න බැරිතත්ව මේ තියන තත්තවට උදාවෙලා තියෙනවා අක්කේ අනිත්කාරණය තමයි මේදැමි බල්ලෝ ගෙනද්දානවනම ගෙනදදාලා පැටව් එක් අතැරල යනවා සහරලට මේ තුමං හන්දිවල මෙක මගේ ෙව ගෙවල්ල කීපවතාවක් වෙලාතිනවා හොදට ඇදගත් වාහන වල විල රට අතරල ස් පටබල පට ට ැමර ත ඒවයි තා හොඳට වාහනවල තියනවල නොම් රත්ත එක්කමත් අපිට පේ වල ඒතකටහෙම අතෑරල යවා. හැබැයි ඒ යන පිරිමියා හෝ ගැහැනිය. ඒවාහනේ යන ත්‍රීවිල්ලකේ යන බයික්්‍යකේ යන ගෙදරගිහිල්ල ඒ ගොල ළමයි හදන්න ඇතිවන්න ක්‍රමණකූල උත් උපත්පාලනය කරගන්නවා එං ගල්ල එකලමයි දෙන්න එතන හට බෑනැත්තන් තුනට හගයොත් නිත්‍යන කෝලෝ ලංකාවේ එල් අර්ටි කරන්න පුළුවන් ොල් ලමයිහම් බෙන්නේ. හැබ බලු පැටවුන්ට අරඒ වන්ද සත් මහරි මොනොහරිකට අපි ඕෝජනකරොත් එලිය ඉදල වෙල්ලා අම්ම හින්න ගහන. වපිරෙන ඔන්න ෙන වනා පරදද වගේ කිය නොමකම මේ එක අයිඩියෝොජි ප්‍රශ්නයක්දමය මිනිසුන්ගේ ඕඒ කියැන අපේ රටේ මදන්න මොනේ හේතුවක් හින්දද කියලා හරි මිත්‍යවිශ්වාස දැ බහතරයක් කරමංකිනගේ බුද්ධ දර්ශනය ඔස්සේ ගමන් කරනය ගඩක් මිත්‍ය විශ්වාස ඔස්සේ යනවා ඉතිං ඒ ඒවා උඩත් මේ ආකල්පමය වශිෙන් දැ ආර්ෂ්ටාංගක මාර්ගේ නිවැරදි සංකල්පනා ගැන කියලා තිබුණට වැඩිපුරම වැරදි ආකල්ප තමයි අපේ යට තියෙන් වැරදි සංකල්පනා තමයි අපේ බහතරයක්කායට තියෙන් ඉතින් මේ පන්සලුත් එනවා උන්වහන්සේලත් මහන්සසිලා ධර්ම දේශනා කන පාන්සල්ල ඉන්න අප ස්වාමීන් වහන්සල හැබැ මේවා ඔළුවලට යනවද කියන ප්‍රශ්නයක් මට තියෙනවා ඒවා කොහොම ඒවා ගන්නවද කියලා ශනකුත් මට ේදේවල් දකි නරදෙවම් ය බල්ල බල්ල විතරත් නෙවේ මල්ලි අර පාරයින වී ුරල්ලො තියාගෙනනර කුරල්ලො තියගෙන විුුණනයි. දැන් කුරුල්ලංව නිදහස් කරනවා අපල දුරුවෙන්ඩ කියලලා ඒ කුරල්ල පියාබාගනර පුරුදු තැන්ටේනවා. ය අල්ලගන්නවා ආය නිදහස් කරනවා ආය කුරුල්ලො පියාභාගෙනනවා මේ කිස්සිම තේරුමක්නැතු අර. හින්සක සතුන්ට නිදහසේ ඉන්ට දෙන්නතුව උන් කූඩු කරල මේ අමුතුම සංකෘතියක් හදර තියෙනවා මේ කාග හරි ඔය සාතර කියන කේන්ද බල්ලි කනෙගේ කියමනකට මේ අපල දුර කරන්න මේමගේ දේවල් කරන්නකින්. අපි මීටොඩා බුද්ධිමත් වී තුනැද්ද. අප අප ආගමෙන් එහමලතන් අපි අධන යම් කිසි දර්ශනයකින් අපි කියන දේවල් ඔස්සේ අප බුද්ධිමත්ව හිතන් ෝන්න නැද්ද. ඇත්තට සතති දෙක තුනක් මාසයක් මේ නවත්තල තිබොත් අය එන ුරල්ලොටික ති්‍යගෙන න්න මනුස සිද්ධ වෙනුවනි එතකොට යා තියාගෙන ද කණ්ඩ දිද නික කුරල්ලොටික තියාගනද. මේක බුද්ධිමත්ව කල්පනා කළ අර චෙන්න්නේෙ කපිනවත්තගන්න ඕනේ. එන්න ඒක තමයි මංහිතන්නේ කළ යුත්තේ. ඊළඟට දැම් සුනකයින්ගේ ප්‍රශ්නය කල්පන කළ බැලපු හාම මම මේ ගැන හොල්ල බලකොට මට අහන්න ලැබුණා ශ්‍රී ලංකාවේ සුනක ගහනය, විසි හතර ලක්‍ෂයක් හිටිය කියලා තමයි මට දැනගන්නට ලැබුණේ. එතකොට දැන් අවුරුදු කියයක් ගිහිලද. එතකොට මීට වඩා ගොඩක් වැඩි වෙලා ඇත. අපිේඒ වැඩිවිච්ච ප්‍රමාණය පැත්තක තියලා විසි හතර ක්ෂයක් ගැන හිතමකෝ.ඒ තුවන සාමානයෙන් බල්ලෙක් ගාල් මිටක්ුවේ නොටට කනවා. දවසකට. අපි නිකන් හිතමකෝ හාල් හුන්ඩු. කාලක් කනවා කියලා. එතකොට හාල් හුන්ඩු කාලය වා ඒ විසි හතර ලක්‍ෂයකට, වේල් කියයක් මේ රටේ ඉදෙන්ඩ ඕනද. එතකුට මේක දැංවය සංවිධානගත වෙලා සොනකීන්ගේ ආරක්ෂාවට බෙහෙත්හෙත් කන්නකට ඉන්ජක්ෂන් ගහනකුට ඒ සඳහා කොච්චර මුදලා මේ රටේ ෑයවෙනවාද. එතකොට ආර්ථික වශයෙන් විශහාාල ගැටලු නයබාර යනාධ වශයෙන් බෝ දේවල් කතාගනුට මට හිතෙනවා මේ මට හිතිච්චකක් මේ නොයකුත් නොයකුත් අමාත්‍යංශයේ තියෙනකොට මේ සුනකීන් වෙනුවනු තමත්‍යාංශය තිබුණනං මේරටේ යම්කිසි ආර්ථිකයට පොඩි උදවක් කරන්න පුළුවන් වේ කියලා මට හිතිලා තියෙනවා. ඒවගේ මයි ඔය දැන් ඔය සංවිධාන තියෙනවානම සුනකගේ ආරක්ෂාවට සුනකගේ නිරෝගී ාවිට ආහාර පෝෂණය සපයන්ඒ ඒ සංවිධාන වලටත් ලොකු දවක් වේවි මෙන්න මේක නිසිල්ලෙස කල්මනාරය කරගත හැකි පිළි වෙලක් හදන්වන CCCTV කැමරස් හැම තැනම තියෙනවා දැන් අපේ ආරක්ෂකන්සත් ඉත්සාම ශක්තිමත් මේ වගේ එක පැත්තකින් විශාල පාපයක් පුරවාගන්නා මනිසුන් ඉතිං මිනි මාරනවා වගේ තමයි දිනර සත්තුගි මාරනකට ීතනත් සතෙක් තමයි මැර නිති එක අපපරදයක් තමයි ඒ ඒවා දේල් කනකොට එක්කනෙත් දෙන්නේ කල්ලලම් යම් කිසි ඒගුලන්ට වාෝනිං එකක් හරි කෙරුවොත් ප්‍රසිද්ධිය අවවාදයක් හරි තරය කෙරුවෝති මංහිතන් ඔය ගෙනත්්දාානික නතර වේ කියලා. එතකොට ඒ පීඩාවට පත්වෙන මහජනතාවටත් විශේෂෙන් අපේ පන්සල්වලින්න ස්වාමින්න් වහන්සේලාටත් මහිතන්න රජයටටත් ඒක විශාල සේවයක් වේවි මේ වගේ කිසිම හැඟීමක් නැතුව සත්වයින් ගැන මහත් වූ අකරනාවෙන්. ක්‍රියාකරන මිනිසුන්ට මොලේ පෑ දෙෙන්න්න මේක හේතුවක් වේ කියෙන මංවිශවාස කරනවා හෝවක් මේ හක්ක ඉතාම හොඳ කාරණයක් අපිට කිව්ේ. මොක දන්න ද මේ හේතුව මේ ඉතාම බරපදල ප්‍රශ්නයක් ලංකාවේ එන්න වැඩි වෙනෝම ප්‍රශ්නය. එතකොට අක්කයි යෝජනා කරපු දිට අමාත්‍යංශය කතාව. මහිතන එක ගැ ත්ක් තියෙන ඇත්තරම ොද මේක මේ පාලනය කරන්න පයනි. මම හිතන්නේ අක්කා තවිදිරියදී වැඩසරහක් තුළින් මේ ගැන තවටික් දනුවත් කරන්න තවටයක් කරුණු කරන්න සහ මොනොහරි හාමුදුරුත්ක් කවුවෙලා පිටරන්න හැියාවවත් වන අප ඒ සබන්ඳුවත් කටයුතුරණය දක්කිේ ඕ කියැන සුනකෑ කියෑන ඇත්තටම මනුෂයෙන්ට ආදරය කන්න ස්වාමයාට හරීම ලෙංගතුව කටවුතු කන්න සත්වයක් ඉතිං ඒ ඒ දැන් මම හලතිනෝ ඉසරකාලයේ මේ මේ සුසුනකේ කියෙනනොට බලුබද්දක් කියලෙකප් පවා ගත්ත ගත්තායි කියෙන මඟහලතිනෝ ඉතින් එහෙම දැङ ඒකට ක්ංඟ නැද්ද කිය එක නෙමයි. එතකොට ඒ සුදු මහත්තුරු, ඒ වගේ දේවල් කෙරුවේ, ඒ රජයකට බලපෑමක් ඇති කරන්න නිසානි රටකට බලපෑමක් ඇති කරන්න නිසා ඉතින් ඒ වගේ දවල් දැ පිටක එහෙම මේ එහෙම නිකං ආවට ගියාට සත්තු ඇති කරන්න බෑ ආවට ගියාට සත්තු පාරට තාණන්න බැහැ කොටින්ම මම දැකලති නව ජපානයහෙම යනකොට අර මේ සුනකයා මළ පහකරෝත් ඒවා අරගන දාගන බෑගිහිකරන්න නො යෝ පාරම මලපහ කරන්නවා දෙන්නේ සත්තුන්ට ඒ වගේ පිළි වෙලාගේ රටවල් වලතිී නො සත්තු ඇති කරන්න එපා කියෙනවා නෙමයි තමන්ට රතලෙේ ඇතිකරගන්න ඇත්තටම හරිීම ලෙන්ගාතු ආදරනිය සතෙක්. ඉතින් ඒ සතාටත් යම් කිසි වටිනා කමද්දීලා සලකණඩ මේ වගේ අපරාධ කරන්නපා කියන එක තමයි ඇත්තට මගේ ඉල්ලීම. එහෙමනං අපි අලුත් වැඩසටහනකින් හම්බුවමු හිතන්න බොහෝ දේවල් අදෝබලාට මම කතාකරා කමෙන්ස් ඉතා වැදගත් ප්‍රශ්න තියෙනවානං අප අහලේවන්න හැකි ආකාරයෙන්, බලත් එක් සම්බන්ධයෙන් අපි බලාපොරොත්තුෙනවා එනං ඔබ හැම දෙනාටම සැනසීම ශාන්තියම ලැබේවා කියලමං ප්‍රාර්ථනාකන. සනි පාරක්ෂක උපකරන පොහෝ විටතීරණය කරන්නේ පිට පෙනුවෙන් ඒත් අපේ දැක්ම ඊට වෙනස් අපගේ නිර්මාණයන්ට පදනම වන්නේ ග්‍රුව නිර්මාණ ශිල්පය අවශ්‍යතා අද පවතින පාරිසරික අභියෝග සාභාවිතයේ පාසුව කළෝමා පිටතින් මෙෙන්ම ඇතුළතින් අලංකාරයි.